Hiruyanava avaratama kaluvarata huruvenna sandata puluvani alukondadan ay dine konne vandrandu meliyakvenna me agen me avilla me salon liyo ege weda karana me mokada kiyanne alukma samajaya rakaganna ube langatama vi maya dinesh ma mekada hi ekak denna maya blog ekada Click one. Hello everyone. Welcome back to our YouTube channel. Api Lankawata awa. Api me video ka upload den karanna kalin ape Doha to Colombo video ek godak kalawata upload karai. Itin ewillla ada palaweni dawase yan hadanne. Menna meyaage wedakata yanne. Mulinma Lankawata ewillla paya tibba gamamma මගේ පොකට් එකට වැඩේ දෙන්න තමයි හදන්නේ. ඔව්. ඉතින් ඒ වෙනසට ඔයගොල්ලොත් කමෙන්ට් කරන්න. ඉතින් මගේ කොණ්ඩේ වෙනස් කරන්න තමයි යන්නේ. දැරට දැන් මගේ කොණ්ඩේ ගොඩාක් දික් වෙලා. හරි. අපි අද මොකද වෙන්නේ කියලා දවසම වීඩියෝ එකෙන් පෙන්නනවා. ඉතින් අපිට පුළුවන් වුණොත් අපි වීඩියෝ දෙකම දැන් ඉන්ට්‍රෝ එකේ ගත්තා වගේ වීඩියෝ දෙකම කම්බයින් කරලා දාන්න පුළුවන් වුණොත් එහෙම දානවා. එහෙම නැත්නම් වෙන විදියකට වීඩියෝ දෙකක් විදියට අපි දානවා. අපි එහෙනම් අපි මොකද කරන්නේ? දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ආයෙන්න. ඉතින් හැම විස්තරයක්ම අපි මේ වීඩියෝ එකේ ඔබලන් එක ෂෙයා කර ගන්නවා. මතක ඇතුව මොනවද කරන්න ඕනේ? channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ෂෙයා කරන්න තමයි කරන්න එපා. මම කොණ්ඩේ තව හොඳටම වැවිලා ළමයි. දැන් මමත් කොණ්ඩේ කපා ගන්නවද නැද්ද කියලා මේ කල්පනා කරන්නේ බලමු. මොකද වෙන්නේ කියලා. දිගටම වීඩියෝත් දකින්න. ඉතින් ගයිස් අපි දෙන්න ටිකක් උදෙම්ම යන්න පිටත් උනා. ඉතින් අපි යන්නේ කොන්නේ කපන්නේ කිව්වට කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ සැලොන් ලියෝ එකට යන්නේ. ඉතින් යන ගමන් උදේම ආපු නිසා අපි දෙන්නටම බඩගින්නක් තිබුණා. ඉතින් හෙළබොජුන් එක ළඟින් නැවැත්තුවා උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මේක තියෙන්නේ ඇත්තටම කොට්ටාව හන්දියට කිට්ටු කරලා දෙන්නේ. මං හිතන්නේ ඔයවට ඉන්න කෙනෙක් නම් දන්නව ඇති කොට්ටාව හන්දියට කිට්ටු කරලා හයිවේ එකට ඔන්න මෙන්න කළා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි ලියෝ එක ළඟට ආවා. ඉතින් මෙන්න මේ විදිහට ඇතුළට ගියාම එන්ට්‍රන්ස් එක තියෙන්නේ මෙන්න මේ විදිහටනේ. හරීම ලස්සනට ඉන්ටීරියර් ඩෙකෝස් කරලා තියෙනවා. හරීම ලස්සනයි, හරීම ආයි කැචින් නේද බේ? අලුත් කොණ්ඩයක් දාන්න. ඇයි තියෙන කොණ්ඩේ හොඳ නැද්ද? අලුත් කොණ්ඩයක් දාන්නව මගේ බර්ස් එකට විදින්නවනේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ දරුෂ්කයත් එක්කත් පොඩ්ඩක් චැට් එකක් දාලා ඉතින් කියන්න ඕනේ මං හිතන්නේ මං අවුරුදු එකහමාරකට පස්සේ තමයි මේ විදිහට කොණ්ඩ වෙනස් කරන්න ආවේ. මොකද වෙඩින් එකෙන් පස්සේ මම මුකුත්ම හැය එකට කරේ නෑ. ඉතින් ඒකත් එක්කම මට ඕන වුණා පොඩි වෙනසක් කරන්න. ඉතින් හස්බන්ඩ් නම් පොඩ්ඩක්වත් කැමති නෑ කොණ්ඩ කොට කරනවට. ඉතින් ඒ ඇස්සේ මෙන්න මෙයා බලන්නකෝ. එයාටත් හෙයා කට් එකක් කරගන්න ඕනේ කියලා. එයාත් මෙන්න මේ විදිහට ඉතින් ලෑස්ති වෙලා ඉන්නවා. දැන් මට නේද කියලා ආවේ. මේකනේ ගයිස්. ඉතින් මේක ඇවිල්ලා මාරම කට්ටක්. ඒ කට්ට කන අතරතුරේදී මමත් ඉතින් මගේ කොණ්ඩ කපා ගන්න කියලා වැඩේ පටන් ගන්නකොට මගේ යාළුවා එතනට ආවිල්ලා පිස්සුවක් කළානේ. අම්මට උල්ලා. ලස්සන වෙලා ආවම අඩෝ. තරර වෙලා මොනවද ගහන්නේ සප්ලිමන්ට් එකක් ගේමුද? ඈ? කොණ්ඩේ දේවා. පලයන්ද? නෑ. බලයක යන උඹගේ කොණ්ඩේ තිබ්බා ওই විදියනවා. මේ සයිස් වෙනවද මන්ද බඩත් ඇවිල්ලා යකෝ මේ. මොකද කිව්වේ? ආ ඌ කිව්වේ පොඩක් මේ මම කරේ ගුවනේ. උඹ හැ කඩයක් දානවා ගුවනේ කොහෙද දානවා ඌ? ඈ? අඩුව ලස්සන වෙලා මේක බලලා මම කවුරු හරි කෙල්ලෙක් සෙට් වෙයිද දන්නේ නෑ. ඉතින් මෙන්න මේ දෙන්නා පිස්සුවට කරන අතරතුරේදී මං හෙයා කට් එක කරගෙන ඉවරුණාට පස්සේ මම රිලැක්ස් කරන්න ඕනේ කියලා හිතුවා කොණ්ඩේ. ඉතින් ඒ නිසා රිලැක්ස් එක කරගන්න මුලින්ම රිලැක්ස් කරන ක්‍රීම් එක තමයි මේ ඇප්ලයි කරන්නේ. ඉතින් රිලැක්ස් ක්‍රීම් එක ඇප්ලයි කරලා ඉවරුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහ ක්ලිප්ස් වලින් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මං කියන්න ඕනේ ගොඩාක් දෙනෙක් අහලා තිබුණා මගේ හෙයා කෙයා එක රුටීන් එක කොහොමද කියලා. ඉතින් මම ගොඩාක් සැලොන්ස් මාරු කරන කෙනෙක් නෙමෙයි. මම දැන් ගොඩක් කාලයක් ඉඳන් සැලොන් ලියෝ එකට තමයි එන්නේ. ඉතින් මේක එහෙම ඒගොල්ලන්ව ප්‍රොමෝට් කරන්න කියන දෙයක් නෙමෙයි. ඇත්තටම සර්විස් එක ගොඩාක් හොඳයි. හෙයා එකට එහෙම ඩැමේජ් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් මම සැලොන් ලියෝ එක චූස් කරගන්න ලොකුම හේතුව. මේ මෙයාගෙන් මේ ඇවිල්ලා මේ සැලොන් ලියෝ එකේ වැඩ කරන මේ මොකද කියන්නේ
අලුත්ම සමාජය. කොහෙන්ද කොහෙන්ද ආවා? අපිත් කටහාවෙස් තමයි ඉන්නේ. අම්මලට කටහාවෙස් වලින් නම් ඇවිල්ලා දැන් සැලොන් ලියෝ ඇවිල්ලා තියෙන්නේ. අයි හෙන්ඩක් නම් බේර දෙන්නම් හැමෝම යටින් යටින් දාන්න අපිනේ. ඈ මේ ධනුෂ්කයිය බැලුවොත් දැන් බලයි යකෝ මම නොදන්න කවුද යකෝ අපේ සැලොන් එකේ වැඩ කරන අලුත් එකා කියේ වෙලා. ඒකේ පේන ටිකක් යට ගොඩක් සුදු වෙලා වගේ කියලා. ඒකේ මේ ටික මොකක්ද තිබ්බා? ආ ඉතින් ගායිස් මගේ යාළුවා සමීර මාව බලන්න සැලොන් එකට ආවට පස්සේ පොඩි chat එකක් දාගෙන අපි පොඩි ආතල් කතා ටිකක් කී කී හිටියා. ඊට පස්සේ මගේ hair cut එක පටන් ගන්න පටන් ගත්ත අපේ දිනේෂ් ඇවිල්ලා. ඉතින් දිනේෂ් එක්කත් එක්කත් පොඩි chat එකක් දාගෙන ওই විදිහට hair cut එක කරගෙන ගියා. මචං දිනේෂ් මාව මේකට හායි එකක් දෙන්න මචං බ්ලොග් එකට. ඉතින් ගායිස් කොහොම කොහමාරි මගේ hair cut එක ඉවර කරගෙන මම මෙයා හොයාගෙන යනකොට එයාගේ වැඩේ පටන් අරගෙන විතරයි. හිතා ගන්න පුළුවන් නේ තව පැය කීයක් ඉන්න ඕනේද කියලා. දැන් මේ මොනවාද මේ තාරගුලියක් වගේ ගාලා තියෙන්නේ? මම පොඩි රිලැක්ස් කරා. දැන් මේ අන්තිම ලාස්ට් ස්ටෙප් එක යන්නේ. ඔයා රිලැක්ස් කරා මං රිලැක්ස් වෙනවා. අර මේ වීඩියෝ එකේ යහපැත්තේ ඉන්නේ මං වගේම අහිංසක මනුස්සයෙක් බලන්න. වයිෆ් කරන දිහා බලාගෙන ඉන්නවා. ආනේ. ඇයි ඉන්නේ මං අහිංසක නැද්ද? මෙයා මොන අහිංසකමද? කියන්න ඕනේ ගයිස් කලින් ප්ලේස් එකට වඩා මෙතන ප්ලේස් එක ගොඩාක් සලෝන් එක එක්ස්පෑන්ඩ් කරලා හදලා තියෙනවා. ඉතින් ගොඩාක් ඉඩ තියෙනවා. ඒ වගේම අලුත් ස්ටාෆ්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් ෆ්ලෝස් මට මතක විදිහට තුනක් විතර තිබුණා. ඒත් එක්කම VIP ලෝන්ජ් එකක්. ඉතින් ෆස්ට් ෆ්ලෝ එකේ තමයි හෙයා කට් එක ඔක්කොම කරලා ඊට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝ ගියා මගේ කොණ්ඩේ රිලැක්ස් එක කරන්න, අයන් කරන්න. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ බ්ලෝ ඩ්‍රයි කරනවා. එයා එක ලස්සනට සෙට් කරනවා. ඉතින් ඊට පස්සේ ෆයිනල් ලුක් එක පෙන්වන්න ආපහු ධනුෂ්කයා ළඟට යන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට ඉස්සරහට ෆයිනල් ලුක් එක මොන වගේද කියලා බලාගන්න පුළුවන්. ඉතින්
අපි ඔන්න ඔය විදිහට සැලොන් එකේ වැඩෙත් ඉවර කරගෙන අපි සැලොන් එකේ වැඩේ ඇත්තටම ඉවර කරගන්නකොට පහ මාට පහට වගේ ඇති. ඉවරයි කිව්වට දැන් ඉවරම නෑ. ඊට පස්සේ මම ආවා රුක්ෂි ළඟට මගේ නේල්ස් කරගන්න. ඉතින් රුක්ෂිටත් ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ. මොකද මේක මගේ ෆස්ට් ටයිම් රුක්ෂිගේ නේල් කරගත්ත. ඉතින් හරීම ලස්සනට නීට් එකට නේල්ස් ටික කරලා දුන්නා. තැන්ක් යූ කියන්න ඕන රුක්ෂිටත්. උදේ කීයටද ගෙදරින් ආවේ? තාම මෙවැනි දුකක් තවත් කාටවත් ඇති නොවේවා. මම කී දවලාවේ 8:00 බහුවලානේ 8:10 දැන් තමයි ගයිස් ඉදිරිය යන්නේ. මේ අපි දැන් ඉන්නේ මහරගමනේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවත් වගේ රෑ 8:00 එදා ට්‍රැෆික් එකක් සාමාන්‍යයෙන් තිබුණා. ඉතින් අපි ගෙදර යනකොට රෑ 10:00 විතර ඇති. ඉතින් දෙන්නම පොඩි බඩගින්නකිනුත් හිටියේ මට වඩා හස්බන්ඩ් කට්ටක් කෑවනේ. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, මතක ඇතුව මගේ new look එක කොහොමද කියලා comment කරගෙන යන්න. click 1